ගතූපේ 24 තුලදී යුක්‍රේන සාරුසියානු හමුදාවන් අතර ගැටුම් 71ක් සිදු වී ඇති බව වාර්තා වනවා. විශේෂයෙන්ම රුසියානු හමුදාවන් ටොරෙක් සහ කුරුකෝව් යන ඉදිරි ආරක්ෂක පෙරමුණු ආශ්‍රිතව වඩාත් ක්‍රියාකාරීව සිටින බවයි යුක්‍රේන ආරක්ෂක අංශ පවසන්නේ. Kharkiv, Kupiansk, Lyman සහ Siversk යන යුක්‍රේන ඉදිරි ආරක්ෂක පෙරමුණු ආශ්‍රිතව ගැටුම් ඇතිව තිබෙන බවත් රුසියානු ප්‍රහාරවලට සිය හමුදාවන් සාර්ථකව මුහුණ දෙමින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවත් යුක්‍රේන ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා. රුසියානු හමුදාවන් කුපියාන් සිදිරි ආරක්ෂක පෙරමුණ බිඳ දමමින් භූමියේ බලය තහවුරු කරගනිමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. මේ අතර ගතූපෑ 24 තුලදී ඇති වූ ගැටුම් වලින් රුසියානු හමුදා සාමාජිකයින් 1260 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්‍රේනයේ පවසනවා. එමෙන්ම රුසියාවේ යුද ටැංකි 3ක් සහ සන්නද්ධ රථ 9ක්ද විනාශ කළ බව යුක්‍රේනය පැවසුවා.